뭐한대? 잠바. 뭐한대? 어디? 마게 잠바 와메키나드 다코네키나드. 아, 오비 잠바 와메키나드 다코네키나드. 마무다니 에베 망가우 세모노이 이디아프 몰리기디노 오난 내 가모. 마게 잠바 가우드키라 회아간나 카 마라 닌데야네. 잠바. 아비 아비 하라 닌다가. 랑가탱 힐라 보드다 카타가라 잠바 회아감. 이따 봤을 때 캠은 뭔 하리디노 난 일랑 에벗 가모. चंपा अभी देखना पैदा फिर उन्होंने कोरोना प्रश्न ही करूँगा मास्क देखो मेचर में मीटर मीटर मल्ली विशेष बुद्धल पंदीटेनो रटे तीन वातावरण मे वैरस रोग ओन प्रश्न ओन के अहला निराूल कर प्रश्न मुख्य ओह දැන් මේ දවස්වල වෛරස් රෝගයක් අප රටේ පැතිර යන නිසා බොහෝ දෙනෙක් අහනවා මාස්ක් දාන්න ඕනේද නැද්ද කියලා. මම කියන මේකෙ තියෙන විද්‍යාත්මක පදනම මාස්ක් එකක් දාන එකේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියලා තියෙන්නේ මාස්ක් එකක් දාන්න අවශ්‍ය තමන්ට ශ්වසන රෝගයක් තියෙනවනම්. ඒ කියන්නේ උණ හෙම්බිරිස්සාව කැස්ස වගේ ලෙඩක් තියෙනවනම් තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන වෛරසය එළියට යන එක වළක්වන්න අපි මාස්ක් එකක් දාන්න ඕනේ. ඒ පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි ඔබ මේ ශ්වසන රෝග තියෙන ලෙඩෙකුට උපස්ථාන කරනවා නම් ළඟට ගිහිල්ලා සාතු සප්පායනම් කරනවා නම් ඒ වගේ අවස්ථාවකදී මාස්ක් එකක් දාන්න අවශ්‍යයි. ඒ වගේම වෛද්‍යවරු මේ දවස්වල වෛරසය වැළඳිච්ච රෝගින්ට බෙහෙත් කරන වෛද්‍යවරුන් ඉන්නවා හෙදකාරය මණ්ඩලේ. ඒ වගේ උදවිය මාස්ක් එකක් දාන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ඔබට කැස්ස හෙම්බිරිස්සා වුණා වගේ ලෙඩක් නැත්තම් මාස්ක් එකක් දාන්න අවශ්‍ය නැහැයි කියලා. නමුත් ඔබ හිතනවා නම් ඔබ යන තැන කිසියම් අවිනිශ්චිත බවක් තියෙනවා අනාරක්ෂිත බවක් තියෙනවා නම් එතනදී මාස්ක් එකක් දානවද කියන තීරණය ඔබ සතුයි. හැබැයි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මාස්ක් එකක් දැම්මෙන් පස්සේ හිතන්න හොඳ නෑ අපි සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි කියලා. මොකද මාස්ක් දාපු බොහෝ උදවිය මාස්ක් එක පල්ලේ හැට කරනවා උස්සනවා ගලවල මේසයක් උඩින් තියනවා ඊට පස්සේ ආයි පැලඳ ගන්නවා. එතකොට විස බීජ තැවරිච්ච ඔබේ ඇඟිලි වලින් දන්නේම නැතුව මූණ අල්ලනවා නහය ඇල්ලෙනවා. එතකොට වෙනදට වැඩිය වැඩි වේගයකින් විස බීජය ඔබේ ඇඟට එන්න පුළුවන්. මේ ඩොක්ටර් මාක්ස් නැතුම උනොත් ඕන රෙද්දක් කටේ ගැට ගහකට කමක් නැද්ද? ඔව් පාරේ යනකොටත් අපි දකින්නවනේ සාමාන්‍ය රෙදි කෑලි මූණ බැඳගෙන යනවා. ඒ විතරක් නෙමෙයි රෙදි කෑලි බැඳගෙන ඕන තරම් කට්ටිය එකතු වෙලාත් ඉන්නවා. නිවර්දි මුව ආවරණයක එළිය පැත්ත පිටපැත්තේ තියෙනවා ජල ප්‍රතිරෝධී පටලයක්. ඒ කියන්නේ වතුරවත් එන්න බෑ ඇතුළට. ඒ වගේම මේ මුවාවරණයේ ඇතුල් පැත්තේ තියෙනවා පෙරහනක්. ඒ කියන්නේ අපේ තියෙන විස බීජ එළියට යන්නේ නැති වෙන්නේ. දැන් මේ රෙදි කැලක මේ දෙකම නැහැනේ. රෙදි කැලලක් බැඳයි කියලා ඇතුලෙන් විස බීජ එන එකවත් තමන්ගේ විස බීජ එළියට යන එකවත් නවතින්නේ නැහැ. හරි මුවාවරණයක මේ නාසයයි කම්බුලයි හොඳටම මූණට ගෑවෙන විදිහට මුවාවරණය සකසන්න පුළුවන් විදිහට උඩ යකඩ පටියක් තියෙනවා. රෙදි කැලලක ඒ වගේ දෙයක් නැහැ.
රෙදිකැලක් බැඳයි කියලා අපි බලාපොරොත්තු වෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. අනික ඒකේ භයානකම දේ තමයි රෙදිකැලක් මූණ බැඳලා මේක සැරින් සැරේ ගලවලා මල්ලි දා ගන්නවා, මේසයක් උඩින් තියනවා, ඊට පස්සේ ආයි බැඳ ගන්නවා. එතකොට මොකද වෙන්නේ? වෙනදට වැඩිය වැඩි වේගයකින් පරිසරයේ තියෙන විස බීජ අපේ මූණට එනවා. ඒ විතරක් නෙමෙයි මොකෝ ගලවන කරනකොට මූණේ අත ඇඟිලි ගෑවෙනවා. විස බීජ තවත් වැඩි වේගයෙන් අපිට එනවා. ඒකෙන් ඉඳන් රෙදිකැලි බඳිනකොට වඩා වැඩි වේගයෙන් විස බීජ අපේ ඇඟට එයි. මේමයි මේ महालूपूटी बड़ू तीन बाई मेल गेट කොත්තමල්ලි සුදු ලුණු ඉඟුරු ගෙදර වවා ගන්න පුළුවන් මේ තමයි හොඳම එක කඩෙත් නෑ බඩු ඕනනම් මල් ළඟ තියෙනවා පෙරුම් කාය මේ අවිල මේ දේශීය වෛරස් ගාඩ් මේවා ඈ මං කියන්නේ කොහේ හරි යනවන හරිද පෙරුම් කායෙන් කැලලක් ගැටගහන ගිහිංගාවද වෙනමල් ටිකක් අම්බ ගත්ත කොහොම ගොල් ටිකක් අම්බ ගත්ත නෑම ඈ කොත්තමල් ටිකක් අම්බල බිව්ව හරි මං කියන්න පුළුවන් නම් මට හදවල පෙන්වන්න මම මේ මේ ගැට ගහගෙන ඉන්නේ මට ඔය ඔය ලෙඩේ මට පුළුවන් හදවල පෙන්වන්නකෝ මං කියන්නේ ඈ කාට හරි පුළුවන් වාඩියෙන් 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 ඒක ගැන මොකද කියන්නේ ડોක්ටර් ඔව් රටක පාරම්පරික දැනුම කියලා කියන්නේ අපිට තියෙන ලොකුම වත්කමක් ශක්තියක් දැන් පරම්පරාවෙන් පරම්පරාවට ආපු දැනුම තමයි පාරම්පරික දැනුම කියලා කියන්නේ. අතීතයේ විච්ච ප්‍රශ්නකට අපේ මුතුන් මිත්තන් හොයාගත්තු උත්තර හරි ගිය නිසා ඒ දැනුම අපිට ආවා. හැබැයි තියෙන ප්‍රශ්නේ මේකයි. මේ වෛරසය මීට කලින් අතීතයේ අපේ රටේවත් මේ ලෝකෙවත් තිබිලා නැහැ. මේ ප්‍රශ්නෙට උත්තර අතීතේ හොයාගෙන නැහැ. ඒක නිසා මාස 4යිනේ තාම මේ වෛරසය ලෝකෙටම ඇවිල්ලා. එතකොට අර අතීතයේදී අපි භාවිතා කරපු හැම දෙයක්ම මේකට හරියනවයි කියලා හිතන එක හරිද වැරදිද මොකද කියන්නේ උංගලෝ වැරදි දැන් ඒ වගේම පෙරුම් කායන් කෑල්ලක් අතේ බැඳගෙන ඒකටම සියලු වගකීම් පවරලා අපි තැන් තැන් වල ගිහිල්ලා ඇවිද්දොත් මේ දවස්වල අනාරක්ෂිත තැන් වලට ගියොත් අතේ දුර තියාගන්න නැත්නම් ඒ කියන්නේ මීටරයක දුර තියාගන්න නැතුව හිටියොත් අත හරියට පිරිසුදු කරගන්න නැතුව මුහුණකට ඇල්ලුවොත් අපිට අනිවාර්යයෙන්ම මේ වෛරසය බෝ වෙනවා. දැන් බලන්නකෝ අපේ තියෙන සාරධර්මවල ගුණධර්මවල තියෙන වටිනාකම අතීතයේ මිනිස්සු පෙරුම් කායන් කෑල්ලක් අතේ බැඳගත්තට ඒකටම විතරක් වගකීම් පැවරුවේ නැහැ. කොහොඹාත්තක් ගේ ඉස්සරහා එල්ලලා මිනිස්සුන්ට දැන්නවා බෝ වෙන ලෙඩක් අපේ ගෙදර තියෙනවා එන්න එපා මේ පැත්තට කියලා. self quarantine. තමන්ම වෙන් වෙලා කාමරයක හිටියා. මේ වගේ ගුණධර්ම රාශියක් එක්ක තමයි පෙරුම් කායන් කෑල්ල එදා අපිට ආරක්ෂාව ගෙනාවේ. අද අපි හදන්නේ පෙරුම් කායන් කෑල්ල විතරක් අතේ බැඳගෙන අර තිබ්බ ඔක්කොම ගුණධර්ම ටික නැති කරලා අනවශ්‍ය අදිසි ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා. එහෙම දෙයක් ඔබට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා තමන්ගේ ආරක්ෂාව ගැන වැඩි දුර මේ දවස්වල හිතන්න. හරි, තාමුණ හරි ප්‍රශ්න තියෙනවද? සර්. මං කොහේ ගියස් සර් මීටරෙන්මයි ඉන්නේ. මේ ගෙදර ඉන්නකොටත් මීටරෙන්මයි ඉන්නේ. මේ මම මීටරෙන් ඉන්නේ ගැන නෝන ලොකු මීටරයකින් ඉන්නේ. ඉතින් මේ ෆෝන් එක ගත්තාම කොච්චරවත් මේ දොස්තර මහත්තයෝ ළඟට එනවා මීටරෙන් ඉන්නෙම නැහැ ළඟටමයි එන්නේ මේ පොඩ්ඩක් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න මේ මීටරෙන් ඉන්න එකේ වටිනකම ටික්ටක් කාටද කියලා දෙන්න ඕනේ ඔයාටද නෝනටද නෝනට කියලා දෙන්න පුළුවන් නම් වැඩියෙන් හොඳයි නේද ඔව් මීටරයක් දුරින් ඉන්න කියලා කියන්නේ හේතුව සාමාන්‍යයෙන් මීටරය කියලා කියන්නේ අපේ වැඩිහිටියෙකුගේ අතේ දිග අර අතේ දුරින් ඉන්න කියන වගේ දෙයක් හේතුව තමයි අපි කහිනකොට කිවිසිනකොට අපේ කෙළ බිඳිති
අඩි 3කට එහා දුර යන්නේ නැහැ බොහෝ වෙලාවට. ඒවා පහළට වැටෙනවා. ඒතර අඩි 3ක් දුරින් කෙනෙක් ඉන්නවා නම් ඔහු ආරක්ෂිතයි. දැන් කොරෝනා වෛරසයේදී මතක තියාගන්න මේ සෙම සොටු දියර සහිත කැස්සක්ම හැමතිස්සෙම ඇති වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට වියලි කැස්සක් ඇති වෙන්නේ. වියලි කැස්සකදී පවා අපි කහිනකොට අපිට ඇහැට පේන්නේ නැති කෙළ බිඳිති රාශියක් එළියට නිකුත් වෙනවා. එක කෙළ බිඳක ලක්ෂ ගණනින් වෛරසය තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි කෙනෙක්ට අතේ දුරින් ඉන්න කියලා කියන්නේ. මොකද ඔබට ආසාදරය ඇති වෙන එක වළක්ව ගන්න. දැන් තව දෙයක් අර ෆෝන් එක හැමගෙන කිව්වනේ නේද? දැන් මේ දවස්වල අපි අපේ ෆෝන් පාවිච්චි කරනකොට හරිම පරිස්සම් වෙන්න ඕනේ. මේ ෆෝන් එක මොකක් හරි මේසයක් උඩ තියලා ආයි අපි ගන්නවා. අපි දන්නේ නැහැ නේ මේ මේසු උඩ මීට කලින් මේ විස බීජය තිබ්බද කියලා. එතකොට අපි අනුන්ගේ ෆෝන් පාවිච්චි කරනවා. අපි අපේ ෆෝන් එක වෙන එක්කෙනෙකුට දෙනවා. ඔහුගේ අත මේ ෆෝන් එකේ ගෑවෙනවා. අපිට විස බීජය ඉන්න පුළුවන්. ඒ නිසා මේ ෆෝන් භාවිතා කරනකොටත් මේ දවස්වල බොහොම පරිස්සම් වෙන්න ඕනේ. තව මොනවාද ප්‍රශ්නදී මේ සර් සර් දැන් ඉදිරි නීතිය වෙලාවේ යන්න බෑනේ එළියට. මේ අත්‍යවශ්‍ය සේවා විතරයිනේ බං යන්න පුළුවන්. සර් මේ මට එහෙම ලොකු අවශ්‍යතාවයක් නැහැ. යන්න ක්‍රමයක් නැද්ද සර් වෙනත් පොඩ්ඩක් ඒ රවුමක් ගහලා පොඩි. ඇයි බං උදැල්ලක් කරේ තියාගත්තා ගොවිතැන් කරන්න වගේ ගම වටේම යන්න පුළුවන් නේ. ඕන කරත් අපි ඕකද? මොලකාරය කොල්ල. හරි. අපිට දාලා තියෙන නීතියෙන් බේරෙන්න මොකක් හරි උපක්‍රමයක් හොදාගන්න පුළුවෝ. හැබැයි හදිස්සි නීතිය, ඇඳිරි නීතිය මේ වගේ දේවල් අපි හැමදාම අහන්නෙත් නෑ, හැමදාම දාලත් නෑනේ. අපි හිතන්න ඕනේ මේක දාලා තියෙන්නේ කාගේ ආරක්ෂාවටද කියලා. මේක දාලා තියෙන්නේ අපේම ආරක්ෂාවට. අනිත් එක ගොවිතැන් කරන කෙනයි නැති කෙනයි දැනගන්න පොලිසියට ඥාණය තියෙනවා. එතකොට උදැල්ල අරගෙන ගිහිල්ලා රටටම කණ්ඩ දින්න ගොවිතැන් කරපු අපේ තාත්තා පාවා දීලා උදැල්ල අරගෙන ගිහිල්ලා වෛරස් එක අරගෙන ගෙදරට ආවොත් අහිංසක දරුවට ගෙදර ඉන්න නෝනටත් බිරිඳට අපි ලෙඩක් නේද පතුරවන්නේ. නීතිය කඩ කරනවා කියන්නේ දඬුවමම නෙවෙයි තමන්ගේ ජීවිතෙත් අවදානමකට ලක් කරනවා. ඒක ගැනයි අපි හිතන්නේ. සර් මට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි වදේ? ડોක්ටර් දැන් ඔය අපීසාරයේ පාචනය වගේ ලෙඩ හැදුනාමනේ හැම වෙලෙම අධික සෝදන්න කියලා කියන්නේ. ඉතින් ડોක්ටර් ඇයි අපි මේ ශසන පද්ධතියට හැදෙන රෝගයක් නම් හැම වෙලෙම අධික සෝදන්න. ඇයි වදේ? ඔව්. බොහෝ දෙනෙක් හිතනවා මේ COVID-19 වෛරසය ගෝ වෙන්නේ මේ වාතයෙන් ඇවිල්ලා කියලා. ඒක නිසා මුව ආවරණයක් දැම්මම ආරක්ෂා වෙනවා කියලා. වැරදිනේ අපි මුලින්ුත් පැහැදිලි කරා මේක වාතයෙන් එන විස බීජයක් නෙවෙයි. කවුරු හරි කෙනෙක් කැස්සොත් කෙල බිඳితి අපේ නාසයට මුඛයට ඇස්වලට පතිත වුණොත් බෝ වෙනවා. ඒක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි කවුරු හරි කෙනෙක් කැහැලා කිවිසලා එළියට නිකුත් කරපු මේ වෛරසයේ අඩංගු කෙල බිඳితి මොකක් හරි පරිසරයේ මේ මතු පිටක තැවරිලා තිබුණොත් ඒ මතු පිට අපි ඇල්ලුවොත් අපේ අත් වලින් ඒක ගෑවෙනවා අපේ අතේ. දැන් අපි අපේ අත් වලින් ඇස් නාසය කට ඇල්ලුවොත් අපේ අත හරහා වෛරසය අපිට එන්න පුළුවන්. ඒක හින්දා තමයි අපි නිතරම අත් දෙක හොදගන්න කියන්නේ. සාමාන්‍යයෙන් තප්පර 20ක්වත් අත් දෙක හොදන්න නිකන් සබන් අරගෙන මෙහෙම කරාට හරියන්නේ නැහැ. හොඳට අත් දෙක හොදන්න ඕනේ. පිටාල්ල, අල්ල, ඇඟිලි තුඩු නේද? දන්නවනේ අත් හොදන විදිය. තප්පර 20ක්වත් අත් දෙක හොදන්න ඕනේ. මොකද මොකද ඔය දෙන්න මොකද? සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර්. සර් කකින් ඇහුවත් කමන්නේ නැහැ සර් මේ. සර් දැන් ඇඳුරේ නීතිය දාලානේ එක දිගටම. අපි දැන් එක දිගටම ගෙදරනේ ඉන්නේ සර්. ඔව්. සර් මේ අනේ ඉදිරිය ගියොත් එමේ එක දිගට ගෙදර ඉඳලා වෙනම ලඩක් හදනවා. කොරෝනා නෙවෙයි නේද මං අහන්නේ. අයියෝ වඩද මේ තියන්නේ ඇට එළවලු ඇට ඕන කෙනෙක්ට ගෙදර ඉඳන් වවාගෙන කන්න පුළුවන්නේ. ඒක හරියන්නේ නැහැ සර්. දැන් ෆ්ලැට් වල ඉන්න මිනිස්සු කොහමද හදන්නේ ඔබ? බෑනේ. බෑනේ කරන් ඩොලර් ඉන්න අයට පුළුවන් ප්ලාස්ටික් බෝතලයක් අරන් කපලා පස් දාලා බවාගෙන කන්න. බෝතල් කිව්වම මඩකුනේ ෂෙයර් පුතා මේ අපි ආරක්ෂක විධිවිධාන ඔක්කොම අනුගමනය කරන්න. මීටරයක් නෙමෙයි මීට දෙක තුනක් උනේ පස්සෙන් ඉන්න. මේ කාන්සිය ඇඳිරි නීතිය වෙලාවේ ගෙදර ඉන්නකොට අර 100 එක ෂොට් එකක් දාගන්න බාර් එකක් එහෙම ඇරලා දෙන්න බැරිද සර්? අනිත් එක දොස්තර මහත්තයා මේ අර ඒ වෛරස් එකත් විනාශ වෙනවා කියනෝනේ ඇල්කොහොල් වලින්. නෑ නෑ. ඇඳිරි නීතිය කියන්නේ නීතියේ උපරිමයේ තියෙන වෙලාවක්. මේ නීතිය දාලා තින්නේ ඔය තැන් තැන් වල සෙට් වෙලා Tamanට පන් ගන්න නෙවෙයි.
පියවි සිහියෙන් ඉඳගෙන ගෙදරදොර බලා ගන්න ඕනේ මේ සෞඛ්‍ය ආරක්ෂිත කාලය. ඒ වගේම මේ ඇල්කොහොල් ඇඟට වැටෙන්න වැටෙන්න මේ දවස්වල වෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වෙන එක. ඒ විතරක් නෙමෙයි. මද්යසාර ශරීරයට ආවයන් පස්සේ අපේ අභ්‍යන්තරයේ තියෙන සියලුම ඉන්ද්‍රියන් දුර්වල වෙනවා. බහු ඉන්ද්‍රිය දුර්වලතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒතොර මේ වගේ අවස්ථාවක මද්යසාර ඒ වගේම දුම් වැටි පානය කරොත් එහෙම පෙනහැල්ලට ආසාදන ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒ නිසා මද්යසාර දුම් වැටි වලින් තොරව ඉන්න එක ඉතාමත්ම වටිනවා. දැන් ඔය මද්යසාර ද්‍රාවණ බොන්න හොඳයි කියලා තර්ක කරන කට්ටියට මෙහෙම තර්කයක්වත් මට පුළුවන් ඕනනම් ඉදිරිපත් කරන්න. දැන් වෛරසය විනාශ වෙන්න සබන් දියර ද්‍රාවණයකිනුත් හොදන්න කියලා කියනව නේද? එහෙනම් ඒ වගේම මතයක් ඇති කරන්න පුළුවන් නේ. සබන් දියර බිව්වොත් සබන් දියර එහෙම වෙන්නේ නැහැ. වැරදි මත දුරන් කරන්න ඕනේ. නිවැරදි මත අපි දැනගන්න ඕනේ. සර් මම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ආන්. සර් මේ ඇඳුරු වීදිය ඇතුලේ අපිට කොච්චර කාලයක් වගේ ස්පෙන්ඩ් කරන්න වේද ඉන්න වේද? එහෙමද එහෙමයි. ඒ කියන්නේ සර් අපිත් ආසය පොඩ්ඩක් චීස් කොත්තුවක් කාලා පොඩ්ඩක් චොප්සි ඩවල් ටිකක් කාලා පොඩ්ඩක් පාස්තා ටිකක් කාලා පොඩ්ඩක් ෆන් එකේ ඉන්න දන්න නැද්ද සර්? ඒකට ඉතාලියනේ. ගේ ගාඩන් ෆුඩ්ස් ටික ඩිලිවර් කරනවානේ. කොරෝනා වෙරෝනා කියලා ගානන්නේ කොයි ෆැසිලිටීස්වත් නැති රටවල්නේ. ඩිලිවර් කරේ. එහෙම ඩිලිවර් කරේ. අපි මේ ප්‍රශ්නේ දිහා මතු පිටින් බලන්නේ නැතුව බුද්ධිමත්ව බලන්න ඕනේ. මේ රෝගේ අරගෙන යන්නේ මැස්සෝ මදුරෝ නෙවෙයි මිනිසු. ඒ නිසා මිනිසුන්ගේ සමාජශීලීත්වය පාලනය කරගන්න තමයි ඇදිරි නීතිය දාලා තියෙන්නේ. ඒක කොච්චර කල් තියෙනවද කියලා තීරණය කරන්නේ අපිමයි. අපි පාලනය වුණොත් කාලය කෙටි කරගන්න පුළුවන්. හරියටම හරියේ කතාව. දැන් වෛරසය අපිව හොයාගෙන ඉන්නේ නැහැනේ. අපි තමයි වෛරසය හොයාගෙන යන්නේ. ගිහිලා බෝ කරගෙන ගෙදරට ගේන්නේ. කියන විදිහට ගෙදර හිටියොත් ඔය පොලිසිය එහෙම රවට්ටන්න හදන්නේ නැතුව හරි ඉක්මනටම ඔයාගේ චීස් කොත්තුව කන්න පුළුවන්. හැබැයි තව දෙයක් තියෙනවා. මේ කොරෝනා වෛරසයෙන් බොහෝ විට මිය යන්නේ වයස වැඩි වයස්ගත උදවිය. සමහර වෙලාවට ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන් මේ වෛරසයෙන් මිය යන්නේ. හිතන්නකෝ මේ තත්ත්වය අනිත් පැත්ත හැරුණායි කියලා. මේ කොරෝනා වෛරසයෙන් මිය යන්නේ ඔබ වගේ තරුණ අය පමණක් නම් කියලා හිතන්න. එහෙම වුණා නම් ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා තමයි ඉස්සරහට ඇවිල්ලා ඕගොල්ලන්ව බේරගන්න ඔය කියන ඕන විදිහකට ඉන්නේ කියන ඕන දෙයක් කරන්න. ඒක නිසා මේ වෙලාවේ අපේ යුතුයකමක් තියෙනවා අම්මලා තාත්තලව රැකගන්න කියන විදිහට ඉන්න. අනුන්ව රවට්ටන්න යන්නේ නැතුව අවසානයේ තමන්ම රැවටෙන්නේ නැතුව මේ ව්‍යසනයෙන් ඔබේ අම්මයි තාත්තයි බේරගන්න කටයුතු කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපේ දෙමව්පියෝ රැකගනිමු. කොරෝනා නැති කරමු. අච්චු! Mamma mia, ciao fra! Secondo tornato dall'Italia. Mi ha pitte che Italia hiti ekata. Ciao, ciao. Italia ne? Kawa dalangawata ave. Ogola illa sathi ekata passe ave. ඉතින් ඒ කියන්නේ ඔබ මේ විදි නිරෝධයෙන් ඉන්න ඕනේ. ඈ? ඒ මේ මු නිරෝධයෙන් ඉන්නද? හස්සු! පොදු ව්‍යසනයකදී රට ජනතාවත් ආරක්ෂා කර ගැනීමට ඉදිරියට පැමිණි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් ආරක්ෂක අංශවලටත් අපගේ ස්තුතිය පුද කරමු. ඉතින් අද මොවුන් ඉදිරියට ඇවිත් ඉන්නේ තමුන් වගේම තමුන්ගේ පවුලේ ජීවිතවල අනතුරු නොතකමින්. ඉතින් රටේ පුරවැසියන් විදිහට ඔවුන්ට ලබා දිය හැකි උපරිම සහාය ඔවුන්ගේ උපදෙස් වලට ගරු කරමින් තම නිවස් තුළට වී රැඳී සිටීමයි. අපි සෑම එක්ව කොරෝනාව පරදවමු.